අයිබෝන සුබදවසක් ප්‍රාර්ථනා කරන අදත් වෙනද වගේම තලා මුවහත් කළ සත්‍යයේ මුද්‍රාව කිනිහිර ඔබට ගෙනීමටයි සූදානම්න්නේ. මේ කිනිහිර මාර්තු අන්තිම දැන් ඉන්නේ, මාර්තු මාස 3ක් ගෙවිගෙන ඉවර වෙන කාලෙ වෙන්නේ මේ අලුත් අවුරුද්දේ 2024 අවුරුද්දේ. එන්න එන්න ජනාධිපතිවරයාට 8 වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අසුනේ රැඳී සිටීමේ කාලය එන්න එන්න අඩු වෙනවා. හරියට නිකන් මේ අර ඔලිම්පික් ගේම්ස් වල වගේ දැන් ඕනනම් කවුන්ඩවුන් එකකට කෙනෙකුට යන්න පුළුවන්. මගේ මතකයේ සහ අද අපි කතා කරන්න ගන්න මාතෘකාවේ මතකයේ පටන් ගන්න 1977 ජූලි වල, 77 ජූලි මහමැතිවරණයේදී. එතෙක් කල් බලයේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුව, ඇත්තටම මේ වෙනකොට සමගි පෙරමුණ ආණ්ඩුවෙන් හිටපු පක්ෂ ඉවත් වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරයි ඉතුරු වෙලා තිබුණේ. ඒ ආණ්ඩුවට එරෙහිව 1977 මැතිවරණය එළියට ආවෙම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති රාජ්‍ය නායකයා කරන තැන. ජනාධිපති කියන එක වැරදුනා. මොකද ඇත්තටම ජේ.ආර්. ජයවර්ධන චන්දිල්ලන ජනාධිපති වෙන්න නෙමෙයි 77 දී. ඒ 77 මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය 6/5 පාර්ලිමේන්තු බලයක් ලබා ගන්න එක අතිවිශාල බලයක් පාර්ලිමේන්තු ඇතුළේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මැතිවරණ ඉතිහාසයේ ගත්තාම. ඒ පාර්ලිමේන්තුවට වර්තමාන ජනාධිපති අනුප්‍රාප්තික ජනාධිපති 8 වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඇතුළත් වෙනවා. ඔහු ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ බෑනා බියගම ආසනේ තරඟ කරලා තමයි එන්නේ. මේ 77 මැතිවරණයේ වැදගත් වන්නේ දැන් මේ මොහොත වෙනකොට ආයේ උඩට මතු කරගෙන අරගෙන කතා කරන මාතෘකාවක් තියෙන 60,000ක් මරා දාලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ කියන එක. සමහර ඒක ඉතාමත් අවඥාවෙන් බලනවා. සමහර ඒක ජනතා විමුක්ති පෙරමුණට පිට පටවනවා 60,000ක් මැරුවේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ජවිපෙත්තෙන් එකට යම් යම් උත්තර තියෙනවා. අපි දැක්කා පහුගිය දවසක පෞද්ගලික YouTube නාලිකාවක ජනසංයුක්තුරණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සම්බන්ධයෙන් යම් යම් පිළිතුරු දීලා තියෙනවා. 77 මැතිවරණ වෙනකොට මට ගත්තාම 1967 77 වෙනකොට මට තිබුණ අවුරුදු 10යි වයස පොඩි එකෙක්. මේ කාලෙදී මම දැක්ක පළවෙනිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව තමයි, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව තමයි, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ පහුවෙන් දෙලි වෙනකොට පළවෙනි මැතිවරණ ප්‍රතිඵලය ආවේ අංක 100. ඒ දවස්වල තිබුණ සමානුපාතික නෙමෙයි ආසන ක්‍රමයට තිබුණේ කේවල මැතිවරණ ආසනවලින් තමා නියෝජිතවපත් උනේ. අංක 100 සමන්තුරේ ආසනේ ඉස්සල්ලාම ප්‍රතිඵලය නිකුත් උනේ රෑ මධ්‍යම රෑ පහුවලා තිබුණ ඒ ප්‍රතිඵලය නිකුත් උනේ. එතන ඉඳන් දෝරේ ගලනවා වගේ හෝදගෙන තමයි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරමින් තිබුණේ. ඔය කැලණිය ප්‍රදේශයේ හරියටම ගත්තොත් කැලණිය නුවර පාර ටයර් සංස්ථා හන්දිය ඉඳලා කැලණිය නුංගමුගොඩ හන්දියට යන අතර තිබුණා. තාමත් තියෙනවා පැරගන් හෝටලය කියලා හෝටලයක්. දැන් ඒක පාරට කැඩිලා දැන් කුඩා ප්‍රමාණයේ හෝටලයක්. ඕකේ හිටියා ඔහු හිමිකරු, ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. සාමාන්‍යයෙන් අපි වගේ පොඩි ඒ කාලේ අපි වයසින් අඩු නිසා පොඩි අය අපි කතා කරේ පැරගන් මාමා කියලා. මම දන්නේ අද ඔහු ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලා. මැතිවරණ ප්‍රතිඵලය නිකුත්ච්ච දවසේ පහුවෙන්ද උදෑසන ඒ නුංගමුගොඩ පාරේ, එතකොට ඉස්සරේ පාරේ බස් එකක් යනවා කොටුව පමුණුවිල 214 කියන බස් එක. ඔය යන පාරේ පැරගන් මුදලාලිව කොළපාට කංකුන් හරි මුගුණන් හරි පහැති මල් මාල දාලා ඒ පාර දිගේට අර සංස්ථා හන්දිය පැත්තින්දලා පැරගන් එක පැත්තට ජයගෝසා නගමින් අරගෙන ගියා. පැරගන් මුදලාලි කියන්නේ පැරගන් මාමා කියන්නේ ඒ හෝටලේ අයිතිකරු හිමිකරු කියන්නේ. ඒ වෙනකොට ඒ හරි තිබිච්ච හොඳම බේකරිය. ඔහු අසල් වැසියොත් එක්ක ඉතාමත් හොඳයි, ප්‍රියමනාපයි, කතාබහ කරනවා, දරුවන්ට ආදරේ කෙනෙක්, අහල පහල දරුවන්ට. ඔය සතිශ්චන්ද්‍ර දේසිංහ මහත්මයාලා ගෙවල් වලට හරියටම අල්ලපු තැන තමයි ඔය පැරගන් හෝටලේ කියන හෝටලේ තිබුණේ. හැබැයි කොයිතරම් දරුවත් එක්කලා මිනිස්සුත් එක්කලා අසල් වැසියොත් එක්කලා සමගිව ආදරයෙන් සහෝදරත්වයෙන් හිටියත් ඔහුගේ පිටිපස්සෙන් ඔහුට විරෝධය දක්වලා, ඔහු අවඥාවට පත් කළා, ගර්හවට පත් කළා, ඔහුගේ පිටිපස්සෙන් ගියේ ජේ.ආර්. ජයවර්ධනලාට 77 චන්දි දුන්න ඔහුගේ අසල්වාසීම තමයි. කැලණිය ආසනේ වෙනකොට හිමි වෙලා තිබුණේ කැලණිය ජයග්‍රහණය කරේ සී සිරිල් මෙතු, කළුආදේ වගේ සිරිල් මෙතු කර්මාන්තා විද්‍යා කටයුතු ඇමතුණා 78 මැතිවරණයෙන් පස්සේ, ජයග්‍රහණයෙන් පස්සේ. සී සිරිල් මෙතුට තව සම්බන්ධයක් තියෙනවා ඇඹිලි පිටියේ සිසු ඝාතනය. මොකද දන්නවද? ඔහුගේ පුතා තමයි නන්ද මෙතු. ඇඹිලි පිටියේ ශිෂ්‍යයන්ව මරලා දානකොට ඇඹිලිපිටි ප්‍රදේශයේ දේශපාලන නායකයා අධිකාරීත්වයේ දැරුවේ නන්ද මෙතු. ඒ කතාව පැත්තකින් තියෙන අතරේ ජේ.ආර්. ජයවර්ධනලා මේ 77 මැතිවරණ ජයග්‍රහණයේ මේසා විශාල පුද්ගලයන්ට විනාශයක් කරමින්, හානියක් කරමින්, දේපල ගිනි තියමින්, කඩමින්, බිඳිමින්, මිනිසුන්ට පහර දෙමින් මේක කරනකම් පොලිසිය හිටියේ අතපය බැඳගෙන. සාමාන්‍යයෙන් කියන්නේ පොලිසියට සති දෙකක් ජේ.ආර්. නිවාඩු දුන්නයි කියලා. කිසිම දෙයක් ගැන අද වෙනකම් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක්වත් නැහැ, පැමිණිලි විභාග කරලත් නැහැ.
මේ කතාව කියන්නෙම මතක තියාගන්න 60,000ක් ඝාතනය කරන ජනතා විමුක්ති පෙරමුණ කලා කියන කතාවට සම්බන්ධ නිසා. ඊට පස්සේ 1977 78 මැතිවරණ ජයග්‍රහණය කළා. ඉතාමත් කෙටි කාලයක් මාර්තු අවුරුද්දක්වත් ගිහිල්ලා නැහැ. ජූලි වල තමයි මැතිවරණ ජයග්‍රහණය කරන්නේ 77 78 මාර්තු වල 16 වෙනිදා කැලණ විශ්වවිද්‍යාලයට කඩාපනිනවා පිටස්තර කණ්ඩායමක්. මැරයෝ කණ්ඩායමක්. ඒක නායකත්වයේ ක්‍රිස්ටෝපර් ජයතිලක. ප්‍රාමරික 40ක් විතර ඉන්න කැලණ විශ්වවිද්‍යාලේ කඩාපනලා ශිෂ්‍යයන්ට හිතූ අත නෙලන්න පටන් ගන්නවා. ඒ තමයි ශිෂ්‍යෝ සාමාන්‍යයෙන් ගත්තාම ශිෂ්‍යෝ ඉතාමත් රැඩිකල් ප්‍රගතිශීලී එළියේ තියෙන සමහර සාම්ප්‍රදායික අගතිගාමි දේවල් වලට එළියව වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සටන් කරනවා, උද්ඝෝෂණය කරනවා. ඒවා ඉල්ලා සිටිනවා. මොකද ඒවා පාලකෝ ගෙවල් වල තියලා සල්ලි වලින් සාක්කු වලින් ගෙනත් දෙන දේවල් නෙමෙයි. ඒවා ඒ ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ විසින් උපයන බදු වලින් රජය විසින් දෙන දේවල් නිසා කොහොම හරි මේ ශිෂ්‍ය උද්ඝෝෂණ ඉවසන් නැති සී සිරිල් මැතු කැලණි ආසන සංවිධායකයා කර්මාන්සා විද්‍යා කටයුතු ඇමතිරේ වගේම ඔහුගේ ජ්‍යෙෂ්ඨ නායකයා වෙච්ච ජේ.ආර්. ජයවර්ධනේත් අනුග්‍රහය ඇතුව තමයි ක්‍රිස්ටෝපර් ජයතිලකල මේ කැලණි විශ්වවිද්‍යාලයට පණින්නේ. 40 දිනක් විතර මෙරයන් කණ්ඩායමක් පැනලා ශිෂ්‍යයන්ට හිතූ අත නෙලන්න පටන් ගන්නවා. හැබැයි ඔබ දන්නවා, අපි දන්නවා ශිෂ්‍යෝ එහෙම අත් දෙක බැඳගෙන ඉන්න ලෑස්ති නැහැ ගුටි කකා. ශිෂ්‍යෝ පෙරලා පහර දෙන්න පටන් ගන්නවා. පෙරලා පහර දුන්නාම අතට අහුවෙන පුටු කෑලිද කුහුමිටවලද ඉදල් මිටවලද හැම දෙයකින්ම මැරයන්ට එළවලව පහර දෙනවා. මැරගත තිබුණා ඒ කාලේ තිබිච්ච සාමාන්‍ය ගිනි අවි තිබුණා, ඊළඟට තියුණු ආයුධ තිබුණා. මේ සියල්ලම තිබෙද්දි කැලණි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මැරයන්ට ජයර්ගේ ආණ්ඩුව පත් වෙලා හයෙන් පහක බලයක් තියාගෙන අවුරුද්දක් යන්න කලින් කැලණියට කඩාපැන්න මැරයන්ට නුවර පහර දිගේම එළවලව පහර දෙන්න පටන් ගත්තා. මැරයෝ හිස් ලූලු අත දුවන්න පටන් ගත්තා. මේක කියන්නේ එදා ඒ මැරයන්ට පහර දුන්න ශිෂ්‍යෝ පිළිබඳ අතිශය ගෞරවයෙන්. කොහොම වුණත් ඒ පහර දීමේදී මිය යනවා ක්‍රිස්ටෝපර් ජයතිලක. ක්‍රිස්ටෝපර් මැරෙනවා කැලණි විශ්වවිද්‍යාල භූමිය ඇතුළේදී මැරෙනවා. ඊට පස්සේ බද්දගම සමිත හිමියන් තමයි සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වෙලා හිටියයි කාලේ. පස්සේ කාලෙක ඔබ දන්නවා බද්දගම සමිත හිමි කියන්නේ සමසමාජ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටියා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් හිටියා සමසමාජ පක්ෂ නියෝජනය කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා. ප්‍රාදේශීය සභාවේ සභාපති වුණා. අවසානයේ පහුගිය කාලේ කොවිඩ් වීසන කාලේදී උන්වහන්සේ අපවත් වුණා කොවිඩ් නිසාම. ඒ කොවිඩ් සමයේදීත් උන්වහන්සේ අසල්වැසියන්ට තමන් දන්න කියන අයට කොවිඩ් උදුරට ලක් වෙච්ච අයට උදව්පකාර කරමින් ඉන්න අතරේදී අත්තරමුඩු ගන්න බද්දගෙම් සමිති හිමියන්ව ඊට පස්සේ අවුරුදු දෙකක් විතර බන්ධනාගාරගත වෙලා තිබෙනවා නඩුව යන අතරේ. හැබැයි උන්වහන්සේ නිදොස් කොට නිදහස් වෙනවා. මොකද කිසිඳු ශිෂ්‍යෙක් කැලණි විශ්වවිද්‍යාලයේ කිසිඳු ශිෂ්‍යෙක් උන්වහන්සේට විරුද්ධව ඔප්පු කළ හැටි සාක්ෂියක් දෙන්නේ නැහැ. හැබැයි ක්‍රිස්ටෝපර් මැරෙන්නේ මාර්තු 16 වෙනිදා. ඊට පස්සේ මාර්තු 19 වෙනිදා තමයි ක්‍රිස්ටෝපර්ගේ අවමගුළු සවේ තියෙන්නේ, අවසන් කටයුතු සිදු කරන්නේ. රාජ්‍ය නායකයා ජේ.ආර්. ජයවර්ධන රනිල් වික්‍රමසිංහ මාමණ්ඩි ජේ.ආර්. ජයවර්ධන එජාපේ මේ විනාශය මේ රට රගෙන අප විනාශයට අදාළව වගකීතු පුද්ගලයා ඔහු යනවා ක්‍රිස්ටෝපර්ගේ මළගෙදර. ඒ කියන්නේ රාජ්‍ය නායකයා මේ මරණයට පත් වෙච්ච පුද්ගලයාට ගරු කරන්න යනවා මළගෙදර. ගිහිල්ලා ඔහු කියනවා ක්‍රිස්ටෝපර් ජයතිලක කියන්නේ ජාතික වීරයෙක් කියලා. එතනින් පටන් ගත්ත 1978 පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂයේ වියරු භීෂණය, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වියරු භීෂණය එක දිගටම ආව. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් නෙමෙයි, සිදුවීම් ගණනාවක් කියන්න තියෙනවා. මේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එක දෙක කියන්නේ නැතුව අපිලිවලට ගත්තත් 1980 වැඩ වර්ජනය, පඩිවැඩි කරන්න ඉල්ලපු ඉතාමත් අඩු පඩියක් පඩිවැඩි කරන්න ඉල්ලපු කම්කරුවන්ට පෞද්ගලික රාජ්‍යාන්තරික කම්කරුවන්ගේ ලක්ෂ ගානක ජීවිත විනාශ කළ දෙම තහනම් කළා. ලලිත් ඇතුළන් බුදුනේ තමයි කියේ පඩිවැඩි කිරීම ඉල්ලලා වර්ජනයටගේ කම්කරුවන්ට කනත්තර දක්වන්න ඕනි කියලා. පස්සේ කාලෙක ඔහු ප්‍ර එජාපේ හදපුවාම ප්‍රේමදාසට විරුද්ධ එක්සත් ජාතික පක්ෂයෙන් කැරළවිලා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ හැදුවාට පස්සේ පක්ෂය හැදුවට පස්සේ ඔහු කියනවා මම කිව්වේ ආයව කනත්තර දක්වන්න කියලා, දේශපාලන කනත්තර කියලා වැඩේ රිවර්ස් කරගන්නවා. ඒ 80 ජූලි වර්ජනයට කොයි තරම් මැර ප්‍රහාර එල්ල කරාද, කොයි තරම් පහර දුන්නද වර්ජකයන්. ඒ වෙලාවේ 1,14,000 රැකියා අහිමි කරන ලැබුවා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව එක රැය එක පෑන් පාරෙන්. ඊට පස්සේ ජේ.ආර්.ලා 81 මේ තැනින් තැන් ගත්තත් ගන්න 81 සංවර්ධන සභා මැතිවරණයේදී සංවර්ධන සභා මැතිවරණයේ ඡන්ද පෙට්ටි මංකොල්ලයක් මේ රටේ ඉතිහාසයේ මැතිවරණ මංකොල්ලේ නිර්ලජ්ජිතව එලිපිට ඇස්මනාපිට කරන ලැබේ 1,281 සංවර්ධන සභා මැතිවරණේ. එය සඳහා යාපනයට කරපු විනාශය පහුගිය දවස්වල ඔබ දැක්කා. ඇහුවා ඒවා අයියා යනවා. මොකද ගාමිණී ජයවික්‍රම පෙරේරා කියන අභාප්‍රාප්ත වෙච්ච එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පෙළේ නායකයා ඔහු රනිල් වික්‍රමසිංහ ගාමිණී සනායක ෆෙස්ටස් පෙරේරා වැනි අය එතන සිටියා කියලා
යාපනයේ පුස්තකාලයට යාපනයේ අවටට යාපනයේ දේපල ගිනිතියදී චන්දමන් කොල්ලකද්දි එතන සිටියා කියන එක හැන්සට් ගත වෙලා තියෙනවා. එස්.ඩී. බණ්ඩාරනායක හිම මන්ත්‍රීවරයෙක් හැටියට කියපු ප්‍රකාශවල පාර්ලිමේන්තුවේ. කෙසේ වෙතත් ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ආරම්භ කරපු හැටි. 1977 හයෙන් පහක බලයක් අරගත්ත ජේ.ආර්. ජයවර්ධන. මේ සංවර්ධන සභා මැතිවරණයේ විනාශයේ ඉතාමත් දරුණුයි, නරකයි. අවසානයේ අවුරුදු 30ක් යුද්ධයක් දක්වා ඇදී යන්න මේක එක්තරා දුරකට හේතුවක් වුණා. සංවර්ධන සභා මැතිවරණයට ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරඟ කරන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරා. සංවර්ධන සභා මැතිවරණ කණ්ඩායම් කීපයක් පත් වුණා. ඔය සමහරු සංවර්ධන සභා මන්ත්‍රීවරු විදිහට තේරිපත් වුණා. ඊට පස්සේ ජේ.ආර්.ලා ඊට පස්සේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු දැස් නොපෙනෙන ජනයා කරපු උද්ඝෝෂණයට අලුත් කඩේ උසාවිය ඉස්සරහා පහර දුන්නා. මතක තියාගන්න. දැස් නොපෙනෙන ජනයා එයා ජීවිකාරු නෙමෙයි. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයෙක් නෙමෙයි. ඒ අය ඇස් නොපෙනෙන ජනයා ඔවුන්ගේ අයිතියක් ඉල්ලා සිටියේ පහර දුන්නා ජේ.ආර්. ජයවර්ධන මැරයන් විසින්. විවියන් ගුණවර්ධන ප්‍රමුඛ සම සමාජ පක්ෂයේ කාන්තා පෙළපාලියකට පහර දෙනවා. ජයර්ගේ මැර කණ්ඩායමක් සජාතික පක්ෂයෙන් මැරයෝ. ඒ පහර දීමේ ප්‍රතිඵලයක් විදිහට ඇය නඩු යනවා. විවියන් ගුණවර්ධන කියන්නේ අද රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරන්න අත උස්සන ඒ රනිල්ගේ ආණ්ඩුවේ කැබිනට් අගමැතිවරයා ඉන්න මේ අපි දන්න දිනේෂ් ගුණවර්ධනගේ නැන්දා. කොහොම හරි විවින් ගුණවර්ධන මීට විරුද්ධව උසාවියට යනවා. නඩු තීන්දුව දෙනවා මේ පහර දීම සම්බන්ධයෙන්. ඒ නඩු තීන්දුව දුන්න විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහ පිටට ගිහිල්ලා හූ කියලා ගල් ගහනවා ජේ.ආර්.ගේ ආණ්ඩුව තමන් විසින් මෙහෙවන උසිගන්නලාගේ මැරයන් විසින්. ඊළඟට ගම්පහදී පැවිදි හඬ සංවිධානයේ හමුවකට භික්ෂුන් වහන්සේලාගේ හමුවකට පහර දෙනවා ජේ.ආර්.ගේ ආණ්ඩුව 77න් පස්සේ. ඊළඟට ඔබ දන්නවා මහනුවර ගැටමේ පන්සල් වට කරලා කම්බි ගහනවා ජේ.ආර්.ගේ ආණ්ඩුව. ඊළඟට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කාණු පල්ලේ දාගෙන පහර දෙනවා ජේ.ආර්.ගේ ආණ්ඩුව සෝභිත හාමුදුරුවොත් ඉන්න තැනකදී. මේ විතරක් නෙමෙයි, ඔබ දන්නවා ගෝනවල සුනිල් ගැන ප්‍රකටම කතාව තමයි ගෝනවල සුනිල් සම්බන්ධයෙන් තියෙන හැමෝම දන්න කතාව. ඔහු තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අභිෂේකලත් මැරයා බවට පත් වෙන. ඔහු ඇතුළට යන්නේ තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු කියලා හිරේට යන්නේ. ඔහුට ජනාධිපති සම්මාන දෙනවා. මතක තියාගන්න, ජේ.ආර්. තරුණියක් දූෂණය කරපු පුද්ගලයෙකුට ජනාධිපති සමාව දීලා එළියට ගේනවා. බියගම කැලණි ආසනයේ ආසන්නයේ බියගම පදිංචිලා හිටපු ඇත්තරම ගෝනවල පදිංචිලා හිටපු ඔය තෙල් සංස්ථාව ආසන්නයේ පදිංචිලා හිටපු ගෝනවල සුනිල්ට ඊට පස්සේ වෙන්නේ ඔහුට සමාදාන විශ්වකාරයේ දූරයක් දෙනවා මුළු දිවයින්ටම බලපාන විදියට. 1983 බන්ධන කළු ජූලි ඇති කරපු ජේ.ආර්. ජයවර්ධනලාගේ ආණ්ඩුව බන්ධනාගාරය ඇතුළේ හිටපු වැලිකඩ බන්ධනාගාරය හිටපු දෙමළ සැකකරුවන් තරුණයන් මරා දාන්න යන කණ්ඩායමේ ගෝනවල සුනිල් හිටියා කියලා දැන් ප්‍රවෘත්ති තියෙනවා, තොරතුරු තියෙනවා මේ සිදුවීම සම්බන්ධ. මේ විදිය හරි අපූර්ව දෙය තමයි 1982 ජනාධිපතිවරණය. විදායක ජනාධිපතිවරයෙක් දූරයක් පත් කර ගැනීම සම්බන්ධයෙන් තිබිච්ච පළවෙනි ජනාධිපතිවරණය මේ රටේ. ඒ තමයි 1982 ජනාධිපතිවරණය. ওই ජනතා විමුක්තිපෙරමුණ නායකයා නිර්මාතෘවරයා 1989 නොවැම්බර් 13 වෙනිදා ඝාතනය කරපු රෝහණ විජේවීර මහත්මයාත් ඒ ඡන්දෙට ඉල්ලුව අපේක්ෂකෙක් හැටියට. ප්‍රතිවාදීන් දෙදෙනා හිටිය මුල් පෙළේ පළවෙනිය සහ දෙවෙනිය තිබුණේ ජේ.ආර්. ජයවර්ධන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ වෙනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා හේතිය අහෝසි කළ නිසා එවනට තනකර හෙක්ටර් කොබ්බැකඩුව මහත්මයා. ලස්සනම දේ තමයි ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී කොච්චරද කියනවනම් හෙක්ටර් කොබ්බැකඩුව මහත්මයා ඡන්දෙ දාන්න යනකොට ඔහුගේ ඡන්දෙ දාලා ඉවරයි. ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ඡන්දෙ හොරට දාපු පාලනය තමයි 77 නම් ඇවතුනේ. මම මේ කියන්නේ 82 ගැන. 89 එන්නේ මේ කාලේ ඔක්කොම පහු කරලා. ඊට පස්සේ 83 කළු ජූලිය ඇති කරනු ලබනවා. කළු ජූලිය ඇති කරනු ලබනවා. මතක තියාගන්න, ඒක ඉබේ එකක් නෙමෙයි. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව, ජේ.ආර්. ජයවර්ධනගේ පාලකයෝ පල්ලෙහාට බැහැලා එළියට බැහැලා ගම් පිටින් සුද්ධ කරනවා කොළඹ. විශේෂයෙන්ම කොළඹ නගරයේ දෙමළ කඩසාප්පු හිමියන්, දෙමළ ව්‍යාපාරිකයන්, දෙමළ වෛද්‍යවරු, ඉංජිනේරුවන් කීර්තිදර දෙමළ ජනයාව මරලා දානවා. ඔවුන්ගේ දේපල මංකොල්ල කනවා. ජනක ජයසිංහ කියන අපි හිතමිතුරු මම අපි කල්ුත් කිව්වා. අපි හිතමිතුරු මාධ්‍යවේදියා පහුගිය දවස්වල YouTube නාලිකාවකට කියනවා කුඩා කාලේ රත්මලාන ප්‍රදේශයේ වත්තකට. ඒ වත්තට ඇවිල්ලා පොලිසිය කියනවලු ඇයි බලන් ඉන්නේ කියලා ගහපල්ලා දෙමළුන්ට කියලා. මේ කියන්නේ ජනක ජයසිංහ කියන්නේ ඕනම් ජනක තාමත් ඉන්නවා අහන්න පුළුවන් කෙනෙකුට. ඒ වත්තේ හිටපු ටිකක් චණ්ඩි පහ හාදයා කියනවලු අයියා කියනවලු එකෙක් කියන්නේ නැහැ දෙමළුන්ට ගහන්න මේ වත්තෙන් කියන. හැබැයි ජනක කියනවා ටිකක් වෙලා යනකොට හවස් වෙනකොට වත්තේ අය රත්මලානේ දෙමළ අයට ගහන්න දෙන්නේ නැති වෙනකොට කැස්බෑවේ ලංගම ඩිපෝවේ බස් ආවයි කියලා පහර දෙන්න. කැස්බෑවේ ඒ වෙනකොට දේශපාලන හයිරංකාරය තමයි ගාමිණී ලොකුගේ. මේකම කියනවා ආචාර්ය ලයනල් බෝපගේ තමන්ගේ සිදුවීම් සම්බන්ධයෙන් ලියනකොට ඔහු කියනවා
ඔහු අසූතුනේ හිර වෙලා කොළඹින් පිටවට යන්න හදනකොට මග රැකපු වාහනවල ඔහුට බාල්දිය කියන්නේ කියනවා කියලා. එහෙම තමයි දෙමළ අයව හඳුනාගත්තේ අල්ලගත්තේ. ඔහු කියනවා මේ පහර දෙන්න බොහෝ තැන්වල තිබුණා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමේ නායකයෝ හිටපු වාහන. ඒවා ඒගොල්ල ඒ අය ප්‍රවාහණය වුණේ ලංගම බස්වල. ජේ.ආර්.ගේ ප්‍රජාතන්ත්‍රවාදී 77 න් පස්සේ. ඊළඟට 83 මීට කලින් 82 ජනමත විචාරණේ ගත්තා. මේ එහෙම මෙහෙම ගත්තාමත් මේ ටික තියෙනවා. 82 ජනමත විචාරණේ කල්පනා කරලා බලන්න මතකයි තියෙනවනේ ලාම්පු කලගෙඩි සෙල්ලම. ලාම්පු කලගෙඩි සෙල්ලමේදී මොනතරම් දූෂිත මැතිවරණයද තිබ්බු කියලා අපි නෙමෙයි කියන්නේ මැතිවරණ කොමසාරිස් මේ වෙනුවට. ඒ සියල්ල එකතු කරලා රෝහණ විජේවීර ජනතා විමුක්තිරේණ නායකයාය වෙනකොට ඔහු නඩුවක් යනවා අධිකරණයට. ඒ නඩුවට කතා කරන ඔහුගේ ප්‍රතිවාදීය වෙලා 1971 දී හිටපු මිනිස්සුත් එක්කලා. ඒ කියන්නේ ෆීලික්ස් ඩැස් බණ්ඩාරනායක කියලා තමයි නඩුව කතා කරන්නේ. ඒ නඩුව මෙහෙවන්න ඒ අතරමැදි ගනුදෙනුවට යන්නේ ප්‍රින්ස් ගුණසේකර මහත්මයා නීතිකයින්. මේ නඩුව යන අතරේ තමයි ජනතා විමුක්තිවරුණ 1983 තහනම් කරන්නේ. එතෙන් පටන් ජනතා විමුක්තිවරුණට මේ කියන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී. මොකද ඊනියා කියන්නේ සැබෑ ලෙසම බොරු කියන එකනේ. කියන්නේ ජේ.ආර්. ජයවර්ධන 83 තහනම් කරනකම්ම ජනතා විමුක්තිවරුණ ප්‍රජාතන්ත්‍රවාදයක් කියන එකක් තිබ්බයි කියලා කවුරු හරි කියනවනම් ඔහු මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එකේ අකුරු ටිකේවත් තේරුම දැන් නැති කෙනෙක්. මෙතනින් නැවතුණ නැහැනේ. ජනතා විමුක්තිවරුණ තහනම් කරපු තැනින් නැවතුණ නැහැ. එතෙන් පටන් මර්ධනයේ දියත් වුණා රට තුනට. ඊළඟට ජේ.ආර්. ජයවර්ධනගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවේ රජයේ උකාන්දිල ඇවිල්ලා ජේ.ආර්.ගේ අත්මිරිකලා සංකරගත්ත 1986 ජූලි ඉන්දුලංකා ගිවිසුම. ජූලි ඉන්දුලංකා ගිවිසුමෙන් පස්සේ පහුවෙන්ද ඒකට විරෝධය දක්වපු 147 දෙනෙක්ව මරලා දැම්ම ප්‍රසිද්ධියේ වෙඩි තියලා කොටුවේ බෝධිය ඉස්සරහ වෙඩි තියලා මරලා දැම්ම ගිවිසුම වෙලාවේ. මේවා ජේ.ආර්. ජයවර්ධන කරපු. ඒ කියන්නේ ඉන්දියාවට යටත් වෙච්ච ගිවිසුමට එකඟ නොවුණු ජනයාව ජේ.ආර්. මරලා දැම්ම 83 දී 87 දී 87 ජූලි 29 තමයි ගිවිමේ ගිවිසුම අත්සන් කරන්නේ. එයින් පස්සේ දිගින් දිගටම සිද්ධ වුණේ පැහැර ගැනීම, අත්අඩංගුවට ගැනීම. මේ ජනතා විමුක්ති ආයතන විතරක් නෙමෙයි අනිත් දේශපාලන පක්ෂ වලටත් අත් කරලා දුන්නේ ඒ ඉරණමම තමයි ජේ.ආර්. ජයවර්ධන. ප්‍රතිඵලය වුණේ සමාජයේ ඊට එරෙහිව නැගී සිටීම. සමාජයේ ඊට එරෙහිව නැගී සිටිනවා. ඇයි මේ අධ්‍යක බැඳගෙන තවදුරටත් ඉන්න බෑයි කියන තැනකට සමාජයේ පත් වෙනවා. මගේ අතේ තියෙනවා මේ 1971 2021 දී ජනතා විමුක්ති පෙරමුණ නියම ප්‍රකාශනයක් විදිහට නිකුත් කරපු දෙයක්. මේ 71 ජනතා නැගිටීම සම්බන්ධයෙන් ගොන් කරපු සමරු කලබ. මේක තියෙනවා රෝහණ විජේවීර මහත්මයා, රෝහණ විජේවීර සහෝදරයා 1977 දෙසැම්බර් පළවෙනිදා නව මැගසින් බන්ධනාගාරයේ පීසිරි මැදිරියේදී ලියපු කවියක්. ඒක කවියක්ද නැද්ද කියලා දන්නේ කවියු. අපි හිතන්නේ මේක කවියක් කියලා. මේකේ කියනවා ඔහු මෙන්න මෙතන බලන්න. ඇත කටුගේ හිස් කබලක් ලැබමින් එක ගර්භුමුමන්. අසන්නෙමි මෙසේ පැනයක් එම්බා හිස් කබල කැප්පෙටිබල මොනරවිල. කුමක් සඳහා මෙහි සිටින්නේද? කවියෙන් අහනවා, රෝහණ විජේවීර අහනවා. කටුගේ හිස් කබලක් තියෙනවා. ඒ කප් හිස් කබල අයිති වෙන්නේ කැප්පෙටිපොළ මොනරවිලට, කැප්පෙටිපොළතුමාට, නිලමෙතුමාට. ඔහුගෙන් අහනවා, ඒ හිස් කබලෙන් අහනවා, ඇයි හිස් කබල මෙහි ඇවිත් ඉන්නේ? එරෙහිව අයුක්තියට, එරෙහිව වංචාවට, එරෙහිව පීඩණයට, අත්තනෝමතිකත්වයට එරෙහිව ගසන්නට කැරලි අයිතිය මිනිසා සතු කියාපාන්නට, උරුමය ලේවල පෙන්වා දෙන්නට, දායාදයේ පරම්පරාගත රකින්නට සිටින්නේ මෙහි. මේ කියන්නේ කාල් මාක්ස් එහෙම නෙමෙයි. බය වෙන්න එපා. මේ කියන්නේ එංගල්ස් එහෙම නෙමෙයි. මේ කියන්නේ චේගුවේරා, ෆිඩෙල් කැස්ට්‍රෝ නෙමෙයි. මේ කියන්නේ කැප්පෙටිපොළ නිලමෙතුමා. මේ උත්තරේ එන්නේ හිතනින්. එරෙහිව අයුක්තියට, එරෙහිව වංචාවට, එරෙහිව පීඩණයට, අත්නෝමතිකත්වයට, එරෙහිව ගසන්නට කැරලි අයිතිය සතු මිනිසා කියාපාන්නට උරුමය ලේවල පෙන්වා දෙන්නට දායාදයේ පරම්පරාගත රකින්නට සිටින්නීමේ මෙහි. මිනිස්සු අද්දක බඳගෙන ඉන්නේ ඉතිහාසයේ කවදාවත්. හිට්ලර්ට එරෙහිවත් මිනිස්සු ඡන්දේ දීලා පත් කරගත්ත හිට්ලර්ට එරෙහිව මිනිස්සු සන්නද්ධ වර්ගල කරා. පීඩණයට එරෙහිව මිනිස්සු පීඩණයට පෙරලා දාන්න, පීඩනයේ පරාජය කරන මිනිස්සු අරගල කරනවා, සටන් කරනවා. එහෙම නැතුව ඉන්නේ නිවට නියාලු මිනිසුන් පමණයි. ඊළඟට මේ 60,000 පිළිබඳ කතාව කියනෝනේ. දැන් හරි ලොකු දෙයක් මේ ජනතා විමුක්ති පෙරමුණ 60,000ක් මරලා දාලා. ඇත්ත ඉලක්කම ආයේ කොතනින්ද දන්නවද? ඔය ඉලක්කම ආපු තැන කියන අය ආදිව දන්නවද? මව් පෙරමුණ හැදුවට පස්සේ මංගල සමරවීරට මුණ ගැහෙනවා ඇමිනිස්ටි ජාත්‍යන්තරය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය. මේ ක්ෂමා සංවිධානය ආපුවම මංගලෙන් එහනවා කොච්චරක් ඇත්තරව මැරුවද කියලා. මංගල ඒ වෙලාව කියන 60,000ක් කියලා. ඒ කොහෙන්වත් ගණන් හදපු දෙයක් නෙමෙයි. මේක දන්න අය තාමත් සාක්ෂි දන්න අය ඉන්නවා. ඒ කොහෙවත් ගණන් හදපු දෙයක් නෙමෙයි. කොහෙත් සොයා බලා ගත්ත ඉලක්කමකුත් නෙමෙයි. ඇත්ත ගාන 60,000ට වඩා බොහෝ වැඩි වෙන්න පුළුවන්. ඒ දකුණේදී පමණයි. උතුරේදී ඊට පස්සේ මේ මරපු හැම හේකම වගකීම තියෙන්නේ පාලකයන්ට. මේ මරලා දැම්මේ 60,000 පාලකයෝ.
අපි ශිෂ්‍ය විදිහට බය නැතුව අපි කියන්න අපි ශිෂ්‍ය විදිහට අපි අන්දගෙන ගියේ නැහැ කවුරුවත් මේ වැඩේ කරන්න යන් කියලා. අපි පාසල් ශිෂ්‍යෝ මේ වෙනකොට 1989 කියන්නේ 87 කියන්නේ 86 කියන්නේ 83 කියන්නේ අපි ඕ ලෙවල් කරන කාලේ. අපිව කවුරුවත් අන්දලා රවට්ටලා මොළො හොදගෙන ගෙනිච්චේ නැහැ. දැනවත් දැනගෙන අවබෝධයෙන් ගිය ගමනක් තියෙන අපි හැමෝම. මම ගරු කරන මාත් එක්කලා සමකාලීන මිතුරන්ට ශිෂ්‍ය විදිහට අපිත් එක්ක හිටපු මිතුරන්ට අපේ ගම්වල හිටපු අපේ නෑයන්ට සහෝදරයන්ට අයියලට නංගිලට මල්ලිලට පිරිමි ගැහණු වැඩිහිටියෝ බලන්න නැතුව ඝාතනය කරලා දැම්මේ මේ පාලකියෝ. 88 89 කියන්නේ පෙරලා පාලකයන් අතරට පත්විය යුතු චෝදනාවක් ගැලවෙන්න හදනවා ඒ පාලකෝ ඒවල එකල සිට මෙකල දක්වා පාලකියෝ ඒක ගලවාන්න හදනවා ගලව ගන්න හදනවා බේරෙන්න හදනවා ඒක ජන සමිත් පෙරමුණපු කින්දාලා. අපේ සමහර මාධ්‍ය මිතුරන් සමහර මාධ්‍ය ආයතන අපි දන්න කියන හාදියෝ දැන් මේක පටවනවා කිසිම විචාරයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණේ. මේ තමයි ගහන්න තියෙන අන්තිම තුරුම්පුව. ජාතික ජන බලවේගය කියන්නේ JVP එක කියලා කියනවා. කියලා කියනවා JVP එක 89 60,000ක් මරලා දැම්ම කියලා. එක මරණයකට හරි 60,000 ඇතුළේ වගේ කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. අඩු ගණේ වෙනකොට නැකිටලා තිබිච්ච පුළුල් මහජන බලයට නෙමෙයි. ඒකට වග කියන්න ඕනේ ජේ 77 බලය ගත ජේ.ආර්. ජයවර්ධනගේ ඉඳලා ඊට පස්සේ මහපාරේ ඝාතනය වෙන රංජන් විජේරත්න සහ ප්‍රේමදාස වගේම ඊට සහයෝගය දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයලත් ඇතුළත් වෙලා හිටපු ඒ පාලනයට ඒ පාලකයන්ට බොරුණන් අහන්න ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ගුටි කාපු බද්දගම සමිත හාමුදුරුවොත් එක්කලා කැලණි කැම්පස් එකේ හිටපු අයගේ. මොකද සම සමාජ පක්ෂය කියන්නේ ජනතා විමුක්ති පක්ෂපාති පක්ෂයක් නෙමෙයි. සහයෝගය දෙන ව්‍යාපාරිකුත් නෙමෙයි. 87 ඉන්දුලංකා ගිවිසුම වෙනකොට බද්දගම සමිත හාමුදුරුවන්ගේ පක්ෂය ඉන්දුලංකා ගිවිසුමේ පක්ෂව ජේ.ආර්. ජයවර්ධන දෙකල එක පෙරට හිට ගන්නවා. ඒක ඕක තමයි කතාව. මේක සිදුවීම් විදිහට අරගත්තත් මිට වැඩි ලෝකයේ අපි පුළු පුළුවන් විදිහට මේ සිදුවීම් ඔබට කියන්න. මොකද මේ ඉතිහාසයේ මකා දාන්න හදන්නේ. මේ ඉතිහාසයේ තමන්ගේ වෛරී ලේවලින් අලුතෙන් ලියන්න හදන්නේ. වෛරයේ උන්ගේ කවදාවත් අපේ නෙමෙයි වෛරය. වෛරයේ උන්ගේ මිත්‍රවරුනි කරුණාකර මේකට රැවටෙන්න එපා. කරුණාකර මේක මේ විදිහට මිනිස්සු අතරට ගෙනියන්න එපා. ස්තුතියි.